ඉෂිත කියන්නේ තනිම ජීවත් වෙන එක්තරා ගෑනු කෙනෙක්. එයාගේ ගෙදර වැඩ ටික කරන්න දවල් දවසේ විතරක් ගෙදර ඉන්න තව ගෑනු කෙනෙක් ඉන්නවා. එයාගේ නම තමයි සීමා. සරල විදියට කිව්වොත් සීමා තමයි ඉෂිතගේ ගෙදර වැඩකාරී. ඉතින් ඉෂිත ජොබ් එකට ගිහින් ආපහු වෙන්නේ ගොඩක්ම රෑ වෙලා. ඒත් එක දවසක් ඉෂිත වෙනද වෙලාවට කලින් වැඩ ඔෆ් වෙලා ගෙදර එනවා. ඒත් එයා ආවම දකිනවා මහ පුදුම දෙයක්. ඒ තමයි සීමා සීමාගේ හස්බන්ඩ් එක්ක එකට ඉන්න දර්ශනයක් තමයි එයා දකින්නේ. ඇතරම සීමා සීමගේ ගෙදරදි කරන්න ඕන දෙයක් ඉෂිතගේ ගෙදරදි කරනවා දැක්කම ඉෂිතට ලොකු තරහක් ඇති වෙනවා. ඉතින් ඔයාලට හිතේවි ඒ හින්දා ඉෂිත සීමට එහෙම බැනලා එයාව එලවලා දාවි කියලා. ඒත් ඇත්තටම ඊට පස්සේ සිද්ධ වෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්. ඒ වගේම ඉෂිත කියන්නේ හරි අමුතු ආශාවක් තියෙන ගෑනු කෙනෙක් කියලා ඔයාලට කතාව බලාගෙන යද්දි තේරෙවි. ඉතින් අදත් ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපේ මූවික තමයි මීට දවස් කීපයකට කලින් නිකුත් වුණ ලස් ස්ටෝරිස් 2 කියන කතා හතරකින් සමන්විත මූවිකේ දෙවෙනි කතාව. මේකේ පළවෙනි කතාව ඔයාට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් හරි උඩට එන කාඩ් එක ක්ලික් කරලා හරි ගිහින් බලන්න පුළුවන්. ඒත් ඇත්තටම මේ කතා හතර එකිනෙකට සම්බන්ධතාවයක් නම් දක්වන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපි මූවිකට ගිහින් බලමු මේ කතාවේ මොකද වෙන්නේ කියලා. ඒ වගේම ඔයා තවත් මූවිස් බලන්න කැමති කෙනෙක් නම් පහල තියෙන subscribe button එක press කරලා ඊට පැත්තේ තියෙන bell notification එකත් ඕල් කරලා තියාගන්න. එතකොට මූවි එකක් දාපු ගමන් ඔයාට ඒක බලන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි යමු මූවි එකට. මේ තමයි ඉෂිත. ඉෂිත කියන්නේ මොස්තර ඩිසයින් සම්බන්ධ තැනක ජොබ් එකක් කරන කෙනෙක්. ඒ වගේම ඉෂිත ඉන්නේ ඩිවෝස් වෙලා. ඇත්තටම ඉෂිත මේ ඩිවෝස් වුණ එක ගැන ගොඩක්ම වරි වෙනවා. මොකද එයාලා බැඳපොළොත තමයි ඩිවෝස් වෙලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් ඉෂිතට ළමෙක්වත් නැහැ. ඉතින් මේ හින්දා ඉෂිත තනි වුණ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉෂිතගේ ගෙදර වැඩ ටික කරන්න එක සේවිකාවක් ඉන්නවා. එයාගේ නම සීමා. සීමා කියන්නේ කිසිම වංචාවක් නොකර ඉෂිතගේ ගෙදර එයාගේම ගෙදර වගේ බලාගන්න කෙනෙක්. ඉතින් ඒ විශ්වාසය හින්දා ඉෂිත සීමට එයාගේ ගෙදර අමතර යතුරක් පවා දීලා තියෙනවා. ඉතින් ඉෂිත උදේ ඉඳන් රෑ වෙනකන් එයාගේ ජොබ් එකේ වැඩ එක බිසි වෙලා ඉද්දි සීමා ඉෂිතගේ ගෙදර වැඩ ටික කරගෙන දවල් දවසේ එයා විතරයි ගෙදර ඉන්නේ. සාමාන්‍යයෙන් ඉෂිත උදේ වැඩට ගියාම එයා පහු වෙන්නේ ගොඩක් රෑ වෙලා. ඒ හින්දා සීමා උදේම ඇවිත් ඉෂිතගේ කෑම බීම එහෙමත් හදලා තියලා හවස වෙද්දී එයා පහු එයාගේ ගෙදර යනවා. සීමාගේ ගෙදර ගැනත් විස්තරයක් කළොත් සීමා කියන්නේ ඇත්තරම ගොඩක් දුප්පත් ගෑනු කෙනෙක්. එයාගේ හස්බන්ඩ් වැඩ කරන්නේ මුරකාරයෙක් විදියට. ඒ වගේම එයාලට ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඇත්තරම සීමාගේ අම්මයි තාත්තයි තින්නේ සීමා ඉන්න පුංචි ගෙදරමයි. මේ ගෙදර ඇත්තරම ගොඩක් පුංචි හින්දා ගෙදර හැමෝටම නිදාගන්න වෙලා තියෙන්නේ එක කාමරයක බිම පැදුරු වෙලාගෙන. ඇත්තරම කතාවට එන්න කලින් මම මේ දේවල් විස්තර කළේ එතකොට කතාව හොඳටම ඔයාලට පැහැදිලි වෙන හින්දා. ඉතින් මේ විදියට තමයි සීමා සහ ඉෂිත ජීවත් වෙන්නේ. ඔයාලට මතකනේ මම කලින් කිව්වා ඉෂිත වැඩට ගියාම එයා ඉන්නේ ගොඩක් රෑ වෙලා කියලා. ඒත් ඉතින් එක දවසක ඉෂිත හවස 3ට විතර වැඩ ඔෆ් වෙලා ගෙදර එන්න පිටත් වෙනවා. ඒකට හේතුව තමයි ඒ වෙලාවේ එයාට හැදිලා තිබුණු තදබල හිසරදය. ඉතින් ඉෂිත සාමාන්‍ය විදියට එයාගේ ගෙදරට ඇවිත් දොර අරගෙන ඇතුළට ගියාම එයා දකිනවා හිතාගන්නවත් බැරි දෙයක්. ඇත්තටම ඉෂිත දකින්නේ සීමයි සීමගේ හස්බන්ඩුයි එකට ඉන්න දර්ශනයක්. මේ දේ දැක්කම ඉෂිත එකපාරම කන්ෆියුස් වෙනවා. ඊළඟට එයා එහෙමම එළියට ඇවිත් එයාගේ යාළුවෙක් වන සමීරට කෝල් කරලා මේ ගැන කියනවා. මේ දේ ආපු ගමන් සමීර කියනවා එයාලට ලැජ්ජාවක් නැද්ද ඔයාගේ ගෙදර එහෙම දෙයක් කරන්න? ඔයා දැම්ම ගිහින් එයාලට හොඳ වෙන් දෙකක් කතා කරලා එයාලව එළියට අදලා දාන්න කියලා. ඒත් ඉතින් ඒකට ඉෂිත මුකුත්ම කියන්න කලින්ම සීමයි එයාගේ හස්බන්ඩුයි ගෙදරින් එළියට ඇවිත් එයාල හපෝ යනවා. කොහොමනත් ඉෂිතට මේ දැකපු දේ එයාට අදාගන්නත් බෑ. හැබැයි ඊට පස්සේ එයා ගිය ඇතුළට ඇවිත් සීමා හැම හිටපු ඇඳේ බෙඩ්ෂීට් එක විසි කරලා දානවා. ඔන්න ඉතින් ඊට පස්සේ දවසේ උදේත් සුපුරුදු පරිදි සීමා වැඩට එනවා. ඒත් හැබැයි ඉෂිත ඊයේ දැකපු දේ ගැන එයා වචනයක්වත් සීමා එක්ක කතා කරන්නේ නැහැ. ඊළඟට සීමා ඉෂිත ඇඳේ බෙඩ්ෂීට් එක හොදන්න ඕන කියලා ආවත් එයා එකපාරම දකිනවා ඇඳේ බෙඩ්ෂීට් එක වගේම කොට්ටවල කවරත් ගලවලා දාලා කියලා. මේ දේ දැක්කම සීමා එකපාරම සයිලන්ස් වුණත් ඒ වෙලාවෙදිවත් ඉෂිත ඊයේ දැකපු දේ ගැන සීමාට කියන්නේ නැහැ. ඊට පස්සේ ඉෂිත වෙනද වගේම එදත් වැඩට යනවා. හැබැයි එදත් හරියටම 3 වෙද්දී එයා ඔෆිස් එකෙන් ගෙදර එනවා. ඊට පස්සෙ එයා කිසිම ශබ්දයක් නොකර දොර ඇරලා හැමින් හැමින් ගේ ඇතුළට ආවම එයා දකිනවා ඊයේ වුණ දේම අද සිද්ධ වෙනවා කියලා. ඇත්තරම අදත් සීමා එයාගේ හස්බන්ඩ් එක්ක ඒ දේ කරනවා කියලා ඉෂිත දකිනවා. ඇත්තරම කියනවා නම් ඉෂිත එදා දැනගන්නවා හැමදාම සීමා මේ දේ කරනවා කියලා. සීමාගේ හස්බන්ඩ් වැඩ ඔෆ් වෙලා ගෙදර යන කලින් එයා සීමත් එක්ක මේ දේ කරලම තමයි එයාලා යන්නේ කියලා ඉෂිත දැනගන්නවා. හැබැයි පුදුම සහගත දේ තමයි ඉෂිත මේ දේ නතර කරන්න යන්නේ නැහැ. එයා ඒ වෙනුවට කරන්නේ සීමා හැම ඒ දේ කරද්දී ඉෂිතත් එක්කෙන් එක්තරා විදියක ආශාදයක් ලබන එක. ඉතින් මේ විදියට දවස් ගණන් ගෙවිලා යනවා. ඒ වගේම ඉෂිතත් පුරුදු වෙනවා හැමදාම 3ට වැඩ ඔෆ් වෙලා විත් මෙයාලා කරන දේවල් බලාගෙන ඉන්න.
ඔනිතින් එක දවසක සුබෘතු පරිදි ඉෂිතා හවස තුන වෙද්දී ගෙදරෙන් පිටත් වෙනවා. මේ අතර සීම ඉන්නේ කිචන් එකේ. ඇත්තරම සීමගේ හස්බන්ඩ් තාම ඇවිත් නැහැ. හැබැයි සීමට එකපාරම දොරරින ශබ්දයක් ඇහිලා එයා ගිහින් බලද්දි දකිනවා ඉෂිතා ගෙදර ඇවිත් කියලා. මේක දැකපු ගමන් සීම හොඳටම බය වෙලා එයාගේ හස්බන්ඩ්ට කෝල් කළත් ඒ ෆෝන් එක රින් වෙන්නේ නැත් කියතුලින්මයි. මොකද ඒකට හේතුව ඒ විද්‍යත් සීමගේ හස්බන්ඩ් හිටියේ බෙඩ්රූම් එකේ. ඉතින් මේ හින්දා සීම දැන් මොකද කරන්න කියලා හිත හිතා ඉද්දී දකිනවා ඉෂිතා බෙඩ්රූම් එක ළඟින් ස්ටූල් එකක් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. මේ දේ දැක්කම සීමට හිතා ගන්නවත් බෑ. ඒ ඊට පස්සේ එයා ආපහු ඉෂිතා දිහා බලද්දි දකිනවා එයා එතන නැහැ කියලා. ඒත් හැබැයි ඉෂිතා වාඩි වෙලා හිටිය ස්ටූල් එක දැක්කම සීමට මතක් වෙනවා එයා මීට දවස් කීපයකට කලින් බෙඩ්රූම් එක ළඟ තිබිලා පැත්තකින් තියපු ස්ටූල් එක. මේ හින්දා සීමට හිතෙනවා ඉෂිතා මේ ටිකේම එයාලා කරන දේවල් බලාගෙන හිටියද කියලා. ඊට පස්සේ සීමා කිසිම වෙනසක් පෙන්වන්නේ නැතුව බෙඩ්රූම් එකට ගියාම එයා දකිනවා බෙඩ්රූම් එකේ ඉස්සරහ තියෙන කණ්ණාඩියෙන් ඉෂිතා එයාලා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඔන්නිතින් දැන් පස්සේ දවස. එදා උදේ වුණත් සීමා ඉෂිතාගේ ගෙදර වැඩට යන්නේ නැතුව ඉන්නවා. මොකද එයා දැක්කා ඉෂිතා ඊයේ එයාලා කරපු දේ දිහා බලාගෙන හිටියා කියලා. ඒ හින්දා සීමා ඉන්නේ ටිකක් බය වෙලා. මොකද එයාලා ඉෂිතාගේ ගෙදරදී වැරදි වැඩක් නිකලේ. හැබැයි ටික වෙලාවක් යද්දී ඉෂිතා සීමාට කෝල් කරලා කියනවා ඇයෝ ආ පරක්කු මට ඔෆිස් යන්න ඕනි ඒ හින්දා ඉක්මනටම එන්න කියලා. මේ දේ ආපු ගමන් ඉතින් සීමාගේ මූණේ මල් පිපෙනවා වගේ වෙනවා. මොකද දැන් එයා දන්නවා එයාලා කරන දෙයට ඉෂිතාගෙන් බාධාවක් නැහැ කියලා. ඒ වගේම සීමා තවත් දෙයක් දන්නවා. ඒ තමයි ඉෂිතා හැමදාම එයාලා කරන දේවල් දිහා බලාගෙන ඉන්නවා කියලත්. ඒත් හැබැයි සීමට නම් ඒ ගැන කිසිම ගණක් නැහැ. ඒ හින්දා කලින් දවස්වල බයෙන් බයෙන් කරපු දේවල් දැන් එයා කරන්නේ කිසිම බයකින් නෙමෙයි. ඉතින් මේ විදියට ටික දවසක් ගෙවිලා යනවා. හැබැයි හැමදාම හවස තුන වෙද්දී ගෙදරින් එක ගැන ඔෆිස් එකෙන් ඉෂිතාට කේස්. ඉෂිතා ජොබ් එක විදියට කළේ එයාට ලැබෙන ටාගෙට් වෙලාවට කවර් කරපු එක. ඒ හින්දා ඉෂිතා කියන්නේ එයා ගෙදර දිහාරේ වැඩ ටික කරන්නම්. ඒත් එයාට තියෙන ඔළුව කැක්කුම හින්දා එයාට හවස වෙනකන් වැඩ කරන්න අමාරුයි කියලා. ඉෂිතා කියන විදියට එයාට මිග්‍රේන් තියෙනවා. ඉතින් එයා ඒ පිටින් දාලා තමයි හැමදාම හවස කලින් ගෙදර එන්නේ. කොහොම නැත් ඉතින් ඒකෙන් වෙන්නේ ඉෂිතාට කරන්න ඔෆිස් එකේ වැඩ කොට ගහන එක විතරයි. ඉතින් මේ විදියට දින සති ගණන් ගෙවිලා යනවා. මේ වෙද්දි ඉෂිතා සීමාම කරන දේවල් බලාගෙන ඉන්නවා කියලා සීමා දන්නවා වුණත් ඒ දේ සීමා දන්නවා කියලා ඉෂිතා නම් දන්නේ නැහැ. කොහොම හරි ඉතින් ඔන්න එක්තරා දවසක ප්‍රශ්නයක් ඇති වෙනවා. එක දවසක සුපුරුදු විදියටම ඉෂිතා සීමාම කරන දේවල් දිහා බලාගෙන ඉද්දී හුණෙක් දැකලා එකපාරම එයාට කෑ ගැස්සෙනවා. මේ හඬ අහපු ගමන් සීමාගේ හස්බන්ඩ් බය වෙනවා. මොකද එයා දන්නේ නැහැනේ ඉෂිතා එයාලා දිහා බලාගෙන ඉන්නේ කියලා. ඒ හින්දා සීමාට කියනවා නෝනැවිල්ලද කොහෙද අපි ඉක්මනටම යමු කියලා. සීමා ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වත් එයාගේ හස්බන්ඩ් හදන්නේ ඉක්මනටම මෙහෙන් යන්න. මේ අතර ඉෂිතාත් ඉන්නේ කරගන්න දෙයක් නැතුව. එයා හැංගෙන හැදුවත් ඒකටත් එයාට තැනක් නැහැ. අන්තිමට ඉතින් සීමාහෙම ඉෂිතාගේ මූණටම හම්බ වෙනවා. දැන් ඉතින් ඉෂිතාට කරන්න දෙයක් නැහැ. එහෙන් දෙයා නපුරු මූණක් මවාගෙන සීමාගෙන් අහනවා ඔයාලා දෙන්නා මොනවද මගේ බෙඩ්රූම් එකේ කරන්නේ කියලා. මේකට සීමා කියනවා අපි මොනවද කරන්නේ කියලා ඔයා දන්නවනි කියලා. ඊට පස්සේ එයා එයාගේ හස්බන්ඩ්ට කියනවා මෙයා හැමදාම අපි කරන දේවල් දිහා බලාගෙන හිටියේ කියලා. මේ දෙයට ඉෂිතා කියනවා බොරු කියන්න එපා තමුසල මගේ ගෙදර ලැජ්ජ නැති දේවල් කළා මදිවට තව බොරුත් කියන්නේ නැවද කියලා. ඉෂිතා කියපෝ මේ දේ හවම සීමාට හොඳටම කේන්ති යනවා. මොකද එයා දැක්කනේ ඉෂිතාර කණ්ණාඩියෙන් එයාලා දිහා බලාගෙන හිටපු හැටි. ඒ හින්දා ඉෂිතාර කියනවා ඔයා දැන් මෙතන බබා වගේ රඟපෑවට මම දැක්කා ඔයා හැමදාම අපි දිහා බලන් ඉන්න හැටි. ඒ හින්දා දැන් බොරු කියන ලෑස් වෙන්න එපා කියලා සීමත් ඉෂිතාර කෑ ගහනවා. අන්තිමට ඉතින් මෙතන ලොකු රණ්ඩුවක් ඇති වෙලා ඉෂිතා සීමට කියනවා තමුසයාපව මගේ ගෙදර වැඩට එන්න ඕනි නෑ මම තමුසයව අස් කරනවා කියලා. මේ දෙයට සීමත් කියනවා තමුසෙමාව අස් කළාට මට ඕන තැනක රස්සාවක් කරන්න පුළුවන්. ඒ හින්දා තමුසෙමාව අස් කරන්න එපා මමම අස් වෙන්නම් කියලා එයා අර ඉෂිතා දීපු යතුරත් විසි කරලා එයාලා යනවා. ඔනිතින් පස්සේ දවසෙම ඉෂිතා පව වැඩට කෙනෙක්ව හෙව්වත් සීමා වගේ හොඳට වැඩ කරන කෙනෙක් එයාට හම්බ වෙන්නේ නැහැ. මොකද සමහර අය ඉන්නේ හොඳටම පරක්කු වෙලා. තව සමහර අය වැඩ කරන්නෙත් නැහැ. ඒ වගේම තවත් සමහර අයට වැඩ කරන්න තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඉතින් වැඩට ගන්න කෙනෙක් නැතුව ඉෂිතා ඉන්නේ හිතාගන්න බැරුව. මේ අතර සීමටත් වැඩ කරන්න කයක් හම්බ වෙනවා. ඒත් හැබැයි එයා සීමට වැඩට එන කියන්නේ උදේ 9ට. ඒ වගේම කෑමු යන්නයි උයිපු වාචන හොදන එක විතරයිලු සීමට කරන්න තියෙන වැඩ. ඒ හින්දා ඉතින් එයාට ලැබෙන පඩියත් ගොඩක්ම අඩුයි. ඒ වගේම තමයි ඇත්තටම සීමා කියන්නේ නිකන් ඉඳලා පුරුදු කෙනෙක් නෙමෙයි. අනික එයාට අලුත් තැනට එයාගේ හස්බන්ඩ්ව ගෙන්න ගන්නත් බෑනේ. ඒ හින්දා ඉතින් සීමා මේ අලුත් තැන වැඩ කරන්නේ එපා වෙලා වගේ.
ඒ හින්දමත කොහෙද කලින් දවස්වල ඉෂිතා හොරෙන් බලපු එක ගැන එයා හැමෝටම වගේ කියලා. ඒ හින්දා සමහර අය ඉෂිතව අපහසුතාවයට පත් කරන විදිහ දේවල් පවා කියනවා. මේ අතර සීම ගැදරින්නෙත් ලොකු අපහසුතාවකින් වගේ. ඒකට හේතුව මොකක්ද කියලා ඔයාලට තව ටිකකින් දැනගන්න පුළුවන්. ඔන්න ඉතින් කොහොම හරි එක දවසක් සීමට මාට්ටු වෙනවා එයාගේ දුව රෑවෙලා කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා කියලා. ඒ හින්දා එයා ඒ කොල්ලට ගහලා එලවනවා. ඒ වගේම සීමා එයාගේම දුවටත් හොඳටම ගහනවා. මේ දේ දැනගත්තම සීමගේ හස්බන්ඩ් සීමගෙන් අහනවා ඇයිවා අපේ දුවට අච්චර ගැහුවේ කියලා. ඇත්තටම එයාට තේරෙනවා සීම ඉන්නේ ලොකු කේන්දියකින් කියලා. ඒ වගේම ඒකට හේතුවත් ඇත්තටම එයාගේ හස්බන්ඩ් දන්නවා. මොකද කලින් දවස්වල ඉෂිතාගේ ගෙදර වැඩ කරද්දී නම් සීමට ඕන වුණ දේ ඒ විදියටම එයාට දෙන්න පුළුවන් වුණානේ. ඒත් මෙහෙදී හැමෝම එක කාමරයක නිදාගන්න හින්දා ඒ දේ කරන්න බෑ. ඒ හින්දා තමයි ඇත්තටම සීමා තරහින් ඉන්නේ. මේ දේ ඉතින් සීමගේ හස්බන්ඩ් දන්නවා වුණත් එයාලගේ තියෙන දුප්පත්කම හින්දා ඒ දේ කරන්න හොටෙල් රූම්ස් ගන්න යන්න එයාලට සල්ලි නැහැ. මේ අතර ඉෂිතත් හැමදාම කලින් ගෙදර ආපු හින්දා එයාට ඔෆිස් එකේ වැඩ ටික හරි වෙලාවට කරගන්න බැරි වෙලා. ඒ වගේම එයාව වැඩට අරගෙන තිබුණේ කොන්ත්‍රාත් පදනම් මත. ඉතින් ඉෂිතා හරි කාලයට වැඩ ටික ඉවර කරපු නැති හින්දා එයාලා ඉෂිතාගේ කොන්ත්‍රාක් එක කැන්සල් කරලා. කොහොමනත් ඉෂිතට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒත් එයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සතුරක් නැතිකම. ඒ හින්දා එයා ඩේටිං ඇප් එක කරා කෙනෙක් හොයාගන්න හැදුවත් ඒ කවුරුත්ම එයාට ගැලපෙන්නෙත් නැහැ. කොමරිතින් ටික දවසක් ගෙවිලා ගිහින් එක දවසක එළවලු ගන්න තැනකදී ඉෂිතට සීමාව හම්බ වෙනවා. ඇත්තටම මෙතනදී මේ දෙන්නා කතා කරනවා. එදා වුණ රණ්ඩුවේ හින්දා දෙන්නම ඉන්නේ එකිනෙකාට මුහුණ දෙන්න බැරුව ටිකක් අපහසුතාවයකින්. ඒත් ඉෂිතා තාම ගෙදර වැටට කෙනෙක් හොයාගත්තේ නැති කියන අහලා සීමා අහනවා එයා ආපහු වැටට එන්නද කියලා. ඇත්තටම මෙතනදී ඉෂිතත් ඒකට කැමති වෙනවා. ඒ වගේම කියන්න ඕන සීමායේදී අහන කලින් ඉෂිතට තෝණ කළේ කොහොම හරි සීමාව ආපහු ගෙදර වැටට ගෙන්න ගන්න. ඒත් ඉතින් එයාට එක කියාගන්න බැරිව තමයි හිටියේ. කොහොමුණත් ඉතින් අන්තිමට සීමා කියනවා එයා හෙට උදේ ඉඳලම ආපහු ඉෂිතගේ ගෙදර වැඩට එන්නම් කියලා. ඒ වගේම ඉෂිතා අර යතුරුත් ආපහු සීමටම දෙනවා. කොහොම හරි ඉතින් මේ දේවල් මේ විදියට සිද්ධ වුණත් පස්සේ දවසේ හවස 3 වෙද්දිත් ඉෂිතා ආපහු ගෙදර එනවා. පේන විදියට නම් සෙල්ලම ආපහු පටන් ගන්නවා වගේ තමයි හදන්නේ. ඒ වගේම ඉතින් මේ මූ එකත් මෙතනින් ඉවර වෙනවා. ඇත්තරම මූ එක බලපුව සමහර අයට හිතෙයි මේ වන විකාර කතාවක්ද කියලා. ඒත් ගැඹුරින් හිතලා බැලුවොත් තේරෙවි මේ මූ එකෙන් කියවෙන්නේ මේ සමාජයේ ජීවත් වෙන එක්තරා කාන්තා ස්වරූප දෙකක් ගැන විස්තර කියලා. සීමක චරිතය ගත්තොත් එයාට ඕන කලා හැමදාම එයාගේ හස්බන්ඩ් එක්ක ඒ දේ කරන්න. ඒත් ඉතින් එයාගේ ගෙදර පුංචි වගේම ගොඩක් කට්ටිය හිටපු හින්දා ඒ දේ එයාලට ගෙදරදි කරගන්න බැරි වුණා. ඒ හින්දා තමයි ඉෂිතාගේ ගෙදරදී එයාලේ දේ කළේ. ඒත් සීමට ඉෂිතාගේ ගෙදරින් අයින් වෙන්න වුණ හින්දා එයාට බැරි වුණා ඊට පස්සේ ඒ කිසිම දෙයක් කරන්න. ඒ හින්දා එයා හැම වෙලාවකම හිටියේ ලොකු කේන්තියකින්. ඒ කේන්තිය හින්දා එයා එයාගේ හස්බන්ඩ් පවා කෑ ගැහුවා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති සීම කියන කාන්තා චරිතයට ඌමනා දේ නොලැබුණ හින්දා එයාට හැම වෙලාවකම ඇතුළත තිබුණෝ කේන්තිකීය ස්වභාවය ගැන. ඒ වගේම ඒ විදියට තවත් කාලයක් ගත වුණා නම් අනිවාර්යයෙන්ම එයාලගේ විවාහයටත් ප්‍රශ්න ඇති වෙලා දරුවන්ගේ අධ්‍යාපනයටත් ප්‍රශ්න ඇති වෙන්න තිබුණා. ඒ වගේම ඉෂිත කියන චරිතය ගත්තොත් ඇයියා ඩිවෝස් උනේ කියලා මේ කතාවේදී පෙන්නන්නේ නැහැ. ඒත් හැබැයි අපිට තේරුම් ගන්න පුළුවන් ඉෂිතට සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් එක්ක කරන දේවල් වලින් සතුටක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ හින්දා තමයි එයා ඒ දේ වෙනුවෙන් අනියම් ක්‍රමයක් හෙව්වේ. කොහොමනත් මේ මූ එකෙන් ඉගෙන ගන්න පුළුවන් දේ තමයි විවාහයක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ කොනක මෙන්න මේ සතුරු වීම හෝ සතුරු කිරීම කියන දේ තියෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාටත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාගේ කෙනත් එක්ක කතා කරලා ඒකට විසඳුමක් හොයාගන්න පුළුවන්. ඒත් එහෙම බැරි නම් ඒ සම්බන්ධව කතා කරන්න පුළුවන් මනෝවෛද්‍ය කෙනෙක් හෝ වෙන යම් කෙනෙක් එක්ක හරි කතා කරලා අනිවාර්යයෙන්ම ඒකට විසඳුමක් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔයා තවත් මූවිස් බලන්න කැමති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක press කරලා ඊට එහා පැත්තේ තියෙන bell notification එකත් ඔල් කරලා තියාගන්න. එතකොට මූ එකක් දාපු ගමන් ඔයාට ඒක බලන්න පුළුවන්. ඉතින් එහෙමනම් අතර ගිහින් එන්නම්. අපි නැවත හමුෙමු. හැමෝටම bye.